අයිබෝවන් අද මම ඔයාලට ගෙනාවේ අද අපේ වීඩියෝ එකේ දෙවැනි කොටස. ඒ තමයි අපි අපේ කැබැල්ල හදාගන්න පළවෙනි පියවර ගැන මම ඔයාලට දැන් මේ වෙද්දි කියලා ඉවරයි. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක මුලින්ම බලන්න. ඉතින් ඒකදී අපි කතා කරා කොහොමද අපි ස්කෙච් ප්ලෑන් එක ඇඳගන්නේ, ඒ වගේම අපේ රික්වයර්මන්ට් එක ගැලපෙන විදිහට අපි කොහොමද අපේ රික්වයර්මන්ට් ඇන් අපේ බජට් එකත් එක්ක අලයින් කරලා අපි සෙට් කරගන්නේ කියන කතාව අපි පළවෙනි වීඩියෝ එකේ කතා කළා. ඉතින් ඒක තමයි අපි පළවෙනි පියවර. අද අපි කතා කරන්නේ දෙවෙනි පියවර ගැන. ඉතින් දෙවෙනි පියවරේදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒ වගේම නෑදෑයෝ ඔයාලගේ ළඟින්ම අසුරු කරන කට්ටිය කිහිප දෙනෙක් එක්ක කතා කරලා ඒගොල්ලෝ මේ වෙද්දී හදලා තියෙන ගෙවල් වල ප්ලෑන්ස්, ඒ වගේම කා ලවාද මේක කළේ, ඒ වගේම ඒගොල්ලන්ගේ ආචිටෙක්ට කවුද කියන එක ගැන ඔයාලා පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක ඩිස්කස් කරලා බලන්න. හැබැයි මේකෙදි විශේෂයෙන්ම ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාලගේ ගෙදර ප්ලෑන් එක. ඒ කියන්නේ ඔයාලගේ 2 ස්ටෝරිද 3 ස්ටෝරි හවුස් එකක්ද කියන කතාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ ඔබල 2 ස්ටෝරි හවුස් එකක ප්ලෑන් එකට නම් යන්නේ ඔයාලා ආචිටෙක්ට තෝරගද්දි ඒකේනා 2 ස්ටෝරි හවුස් මොනවද මේ වෙද්දි කරලා තියෙන්නේ කියන එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ එයා 1 ස්ටෝරි හවුස් එකක් නම් කලින් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම අපිට ඩිසිෂන් එකකට එන්න අමාරුයි අපි මේ කෙනාට මේ වැඩේ අපේ වැඩෙත් බාර දෙනවද කියන එක ගැන. ඉතින් එයාගේ පෙර වැඩ මොනවද, එයා කලින් කරපු දේවල් මොනවද කියන එක අනිවාර්යයෙන්ම මේකෙදි ගොඩක් වැදගත්. ඉතින් ඒ දේවල් ඔයාලට හරියටම දැනගන්න ඔයාලගේ යාළුවෙක් ඉන්නවනම්, ඒ වගේම නෑදෑයෙක් ඉන්නවනම් ඒගොල්ලත් එක්ක කතා කරලා බලලා, ඒ වගේම YouTube එකෙන් අපිට සර්ච් කරන්න පුළුවන්, ඒ වගේම ඉන්ටර්නෙට් එකේ Google එකේ සර්ච් කරලා හොඳම කියලා හිතෙන 4-5 දෙනෙක් ආචිටෙක්ටර්ස්ලා ඔයාලා සිලෙක්ට් කරගන්න. ඉතින් මේ කට්ටියගේ පෙර නිර්මාණ ගැන සැලකිලිමත් වෙන්න ඕනි කියන එක අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට හිතලා බලන්න. ඒ වගේම තමයි මේ ආචිටෙක්ට් සිලෙක්ට් කරගද්දී විශේෂයෙන්ම ඔයාලා ඔයාලගේ බජට් එක ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ කියන්නේ මේකයි. දැන් ඔයාලගේ උදාහරණයක් විදියට ගන්නවා නම් ඔයාලගේ හවුස් එකේ ප්ලෑන් එක 150,000ක් වගේ බජට් එකකට නම් ඔයාලා ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඒ බජට් එකට අනුව ඔයාලා 110,000ක් නැත්නම් 108,000ක් වගේ කොස්ට් එකක් යන ආචිටෙක්ට් කෙනෙක් සිලෙක්ට් කරගත්තොත් ඒක ඔයාලට සරිලන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ ගෙදරට වඩා ඔයාලගේ ආචිටෙක්ට්ට ඔයාලා ඊට වඩා වැඩි පිරිවැයක් දරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපරාධයක්. ඒ නිසා එයාගේ බජට් එක කොහොමද කියන එක ගැන විශේෂයෙන්ම ඔයාලා මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ ගෙදර ඔයාලගේ රික්වයර්මන්ට් එක. ඒ වගේම තමයි ඔයාලා හොඳට බලන්න දැන් ඔයාලා ස්කෙච් ප්ලෑන් එක ඇඳගත්තා, ඒ වගේම ඔයාලගේ රික්වයර්මන්ට් අලයින් කරගත්තා, මේකත් එක්ක ඔයාලගේ බජට් එක මිනිමම් කොච්චරක් යනවද කියන එක. කියන්නේ මං කියන්නේ රෆ්ලි ඔයාලගේ, ඒ කියන්නේ ඔයාලට තේරෙනවා රෆ්ලි මේක මිලියන්ස් කීයක් යනවද කියන එක ගැන පොඩ්ඩක් ඔයාලා රෆ් අයිඩියා එකක් ගන්න. මේ ගන්න අයිඩියා එක එක තමයි ඔයාලා ඔයාලගේ ආචිටෙක්ටව ඩිසයිඩ් කරගන්න ඕනේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මං කිව්වා වගේ ඔයාලා ඒ වගේ කට්ටියක් සිලෙක්ට් කරගන්න. ඉතින් සමහර වෙලාවට ඔයාලට හරිම ඩිසිෂන් එකකට එන්න අමාරුයි. මොකද ගොඩාක් කට්ටිය අද ඉන්නවා. ඉන්ටර්නෙට් එකේ, Google එකේ, YouTube එකේ සර්ච් කරලා බලමු ගොඩාක් කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ගොඩක් මාකටිං සයිඩ් එක කළාට ඒගොල්ලෝ ප්‍රැක්ටිකලි කරලා තියෙන ප්‍රොජෙක්ට් ගොඩක් අඩුයි. ඉතින් එහෙම එකක් ඔයාලා ඇත්තම සිලෙක්ට් කරගන්න එපා. මොකද අනිවාර්යයෙන්ම ඇක්චුවලි ඒගොල්ලෝගේ ඩිසයින් එක, ඒගොල්ලන්ගේ ඉන්ටීරියර් කොහොමද, එක්ස්ටීරියර් කොහොමද කියන එක ඔයාලා හොඳට බලන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇත්තටම ඒගොල්ලෝ ඇක්චුවල් ප්‍රොජෙක්ට් මොනවද කරලා තියෙන්නේ කියන එක. ඉතින් ඒකෙදි ඔයාලා මං කිව්වා වගේ යාළුවෝ කන්ටැක්ට් කරගන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ මොනවත් ඔයාලට අහන්න පුළුවන්. ඒ ආචිටෙක්ට් එක කතා කරන්න අපිට මෙහෙමයි, අපිට ඔයාලට අපේ ප්‍රොජෙක්ට් එකට දෙන්න කලින් අපිට දැනගන්න පුළුවන්ද, ඔයාලා කලින් කරපු එකක් මට බලන්න යන්න පුළුවන්ද, නැත්නම් එයා කොහේ ප්‍රොජෙක්ට් එකක්ද කරලා තියෙන්නේ කියන පොඩ්ඩක් ඒ ඩීටේල් එයාගෙන් ගන්න බලන්න. ඉතින් මේ තියෙන කොවිඩ් සිටුවේෂන් එකත් එක්ක ඔයාලට ඒක ප්‍රැක්ටිකලි එතනට යන්න විසිට් කරන්න ගොඩක් අමාරු වෙයි. නමුත් අපිට ඔන්ලයින් ෆොටෝස් ඒ වගේ දේවල් ගෙන්නගෙන එයාගේ ඒ ඩිසයින් එක හරිද වැරදිද, අපේ එකත් එක්ක අපේ රික්වයර්මන්ට් එකත් එක්ක ටැලි වෙනවද කියන කතාව ඔයාලට දැනගන්න පුළුවන්. මොකද ඇත්තටම මේකෙදි ලොකු ප්‍රොජෙක්ට් එකක් නම් මේක විශේෂයෙන්ම ආචිටෙක්ටගේ අතේ තමයි ලොකුම වැඩ කොටස තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා ඒක සිලෙක්ට් කරගද්දි ගොඩක් හොඳට කල්පනා කරලා බලලා බජට් එක විතරක් නෙමෙයි එයාගේ හැකියාවන්, එයාගේ වගේම ක්වොලිෆිකේෂන් මොනවද, ඉතින් මේ කියන හැම දෙයක්ම එයාලගෙන් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා
ඊළඟ ස්ටෙප් එකේදී මේ වගේ 4-5 දිනක් අපි බෙස්ට් කියලා තෝරගන්න කට්ටියකින් අපි ප්‍රපෝසල්ස් ගෙන්න ගන්න ඕනේ. අපේ රික්වයර්මන්ට් එක අපි හදාගත්ත ස්කෙච් ප්ලෑන් එක, අපේ බජට් ප්ලෑන් එක මේ හැම දෙයක්ම අපි ඒගොල්ලන්ට WhatsApp කරලා නැත්නම් ඊමේල් එකක් හරහා යවලා අපේ රික්වයර්මන්ට් එකට ඒගොල්ලෝ දෙන බජට් එක, ඒගොල්ලන්ගේ ප්‍රපෝසල් එක මොකක්ද කියන එක අපි යාළගෙන් ගෙන්න ගන්න ඕනේ. ඉතින් අපිත් මේ විදිහට කළා අපේ ගේ ප්ලෑන් එකට. ඉතින් ඒ දේවල් අපි ඊළඟකේදී ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් අපි දැන් බලමු අපි අපේ ප්‍රොජෙක්ට් එකට, ඒ කියන්නේ අපේ ගෙදර අපේ හවුස් එකේ ප්ලෑන් එකට අදාළව අපි ආචිටෙක්ටර්ස්ලා 4 දෙනෙක් අපි සිලෙක්ට් කරගත්තා. මේ 4 දෙනාගෙම අපි අපේ රික්වයර්මන්ට් සෙට් එක අපි යවුවෙන් පස්සේ අපි ඒගොල්ලන්ගේ ප්‍රපෝසල් එක අපි ඉල්ලගත්තා. ඉතින් මේ ප්‍රපෝසල් එක මොනවද, අපි කොහොමද මේක සිලෙක්ට් කරගන්නේ කියන එක අපි ඊළඟ එකේදී කියන්නම්. නමුත් මේකෙදි මම පෙන්නන්නම් මොනවද ඒ ප්‍රපෝසල්ස් කියලා. හරි, දැන් මේ ඔයාලට පේනවා මේ තමයි අපිට ලැබිච්ච එක ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක්. ඉතින් දැන් ඔයාලට මේක බලාගන්න පුළුවන්. මම ඔයාලට පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්නම්. මේකේ ඔප්ෂන්ස් දීලා තිනවා. ඔප්ෂන් 1 කියලා ඒකේ ඉන්ක්ලූඩ් වෙනවා ෆුල් ආචිටෙක්චරල් ස්ට්‍රක්චරල් ඉංජිනියරින් ප්ලෑන් එක, ඒ වගේම ක්වොන්ටිටි සර්වේ ප්ලෑන් එක. ඉතින් මේ ටික තමයි ඒගොල්ලෝ මේන්ලි කියන්නේ. ඒ කියන්නේ ෆුල් ආචිටෙක්චරල් එක ඉන්ක්ලූඩ් වෙනවා, ස්ට්‍රක්චරල් ඉංජිනියරින් ප්ලෑන් එක සහ ක්වොන්ටිටි සර්වේ ප්ලෑන් එක ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මම මේ ප්ලෑන්ස් මොනවද කියන එක ඔයාලට ඉන් ඩීටේල් පැහැදිලි කරන්න නෙක්ස්ට් වීඩියෝ එකෙන්. නමුත් අදට මම රෆ්ලි කියන්නම් මේගොල්ලෝ මොනවද මේ දීලා තියෙන්නේ කියලා. ඉතින් මේකෙන් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලගේ බජට් එකත් එක්ක, ඒ වගේම ඔයාලගේ අවශ්‍යතාවයන් ටික මේගොල්ලෝ ෆුල්ෆිල් කරනවද කියන එකත් එක්ක මොන ප්‍රොපෝසල් එකටද අපි යන්නේ කියලා. ඔව්, ඉතින් දැන් ෆස්ට් එක ගත්තොත් එහෙම ඔයාලට බලාගන්න පුළුවන් මෙයාගේ ප්‍රයිස් එක දීලා තියෙනවා 7 ලක් මෙයා මේකට චාර්ජ් කරනවා කියලා. ඉතින් ඒකෙදී ඒගොල්ලෝ ඉන්ක්ලූඩ්ස් ඉදිරියට දීලා තියෙනවා සයිට් ඇනලිසිස් එක, සෙටින් අවුට් ප්ලෑන් එක, ඒ වගේම තමයි හැම ෆ්ලෝ එකකම ඩීටේල් ප්ලෑන් එක. ඒක වැදගත් දෙයක්. ඒ වගේම තමයි ෆ්‍රන්ට් ඉලවේෂන් එක, රිය ඉලවේෂන් එක, රයිට් සයිඩ් එක කොහොමද හයිට් එක ඩිෆර් වෙන්නේ, හැම පැත්තකින්ම පේන හයිට් එකේ උස ඒ විස්තර දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන ටොයිලට්ස් ඩීටේල්ස්, ඒ වගේම කිචන් ඇන් පැන්ට්‍රි ඩීටේල්ස් දීලා තියෙනවා. කියන්නේ මේකේ අපේ අවශ්‍යතාවයන් ටික වෙන වෙනම වගේ මෙයා කැටගරයිස් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දැක ගන්න පුළුවන් වෙනවා මෙතන මේ විදිහට ටොයිලට් ඩීටේල්ස්, කිචන් ඇන් පැන්ට්‍රි ඩීටේල්ස්, ඒ වගේම තමයි ඔයාලට දැක ගන්න පුළුවන් විශේෂ දෙයක්. ඒ තමයි ෆර්නිෂර් ලේඅවුට් එක. මේ හැම ෆ්ලෝ එකේම ෆර්නිචර්ස් කොහොමද ලේඅවුට් වෙන්නේ කියන එක මෙයා විශේෂයෙන්ම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඇත්තටම දැන් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන වෙයිට් එකත් එක්ක, ඒ කියන්නේ ඔයාලගේ හෙවි ප්‍රොජෙක්ට් එකක් නම් යන්නේ පොඩ්ඩක් ෆර්නිචර් ලේඅවුට් එකත් ගන්න එක වරදක් නැහැ. නමුත් ඔයාලට පුහිතනවා නම් මට ඒක ලේඅවුට් කරගන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් හැබැයි මොඩර්න් ටයිප් විදිහට යද්දි ගොඩක් කලාවට ෆර්නිචර්ස් අපි සිමෙන්ට් වලින්ම සෙට් කරනවා මේ තැන්වලට මේ තැන්වලට වෙන්නේ කියලා. ඉතින් ඒක අනුව කොහොමද ස්විච් සෙට් වෙන්නේ, ලයිටින් කොහොමද කියන දේවල් ඩිෆර් වෙනවා. ඒ නිසා තමයි ෆර්නිචර් ප්ලෑන් එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙන. ඉතින් මට කියන්න බෑ හරියටම ඔයාලට මේක අවශ්‍යයි මේක ගන්න කියලා. නමුත් ඔයාලගේ ප්ලෑන් එක ගොඩක් හෙවි නම්, ගොඩක් ලොකු ප්ලෑන් එකකට ඔයාලා යනවා නම් ඉතින් ෆර්නිචර් ප්ලෑන් එකක් තිබ්බට වරදක් නැහැ. ඒ වගේම තමයි සීලින් ප්ලෑන් එක, ඒ වගේම ටයිල් ඩිසයින් ඇන් ලේඅවුට් කියන එක මේගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තට ඔයාලට හිතෙනවා නම් ඒක අපිට කරගන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම ඕගොල්ලන්ට ඒක අයින් කරගන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ් රිල්ස් කොහොමද යන්නේ, මොනවාද යන්නේ ස්ටයිල් එක කියලා. ඇත්තටම කියනවා නම් මේකේ ඔක්කොම දේවල් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඔයාලට තේරෙනවා මම මේ කියද්දි හැම දෙයක්ම මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් ස්විච් පොසිෂන්ස්. ඉතින් ඇත්තට මේක නම් ටිකක් වැදගත් දෙයක්. මොකද මේක ප්‍රැක්ටිකලි ගොඩක් ඩිෆිකල්ටීස් වලට ගෙවල් වල මූණ දෙන්න වෙලා තියෙනවා. මේ ගැන පොඩ්ඩක් අපි කන්සිඩර් කලේ. නැත්තම් දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාලගේ බාත්රූම් එකේ වොෂින් මැෂින් එක තියන්න ස්විච් එකක් වෙන් කරලා නැත්තම් කලින්, එතකොට ඒ පොසිෂන් එක එක ස්විච් එක නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් එතකොට අපිට ආයෙ අලුතින් ඒව කඩලා අර පේන්ට් කරපු අයින් කරලා නැවත වයරින් වලට යන්න ඕනේ. ඉතින් ඒක ලොකු කෝස්ට් එකක්. ඉතින් ඒ නිසා ස්විච් පොසිෂන්ස් අපි ආචිටෙක්චරල් ඩිසයින් එකෙන්ම ඩිසයිනර්ගෙන්ම ගන්න එක ඇත්තටම ලොකු ප්‍රොජෙක්ට් එකක් නම් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ලයිට් කොහොමද ෆිට් වෙන්නේ, ඒ වගේම ඩෝ ඇන් වින්ඩෝස් ඩිසයින්ස්, ඒ වගේම ඒවගලේ යන ඩීටේල්ස් කොච්චර ප්‍රමාණයක් ඉන්ක්ලූඩ් වෙනවද, ඉතින් ඒ ඔක්කොම දේවල් මේගොල්ලෝ වෙනම සප්ලයි කරනවා. ඒ වගේම තමයි ෆිනිෂින් ඔෆ් ඕල් ෆ්ලෝස් කොයි විදිහටද ෆිනිෂින් වෙන්නේ, ඒ වගේම කලර් ස්කීම් එක දීලා තියෙනවා. ඉතින් මේ කලර් ස්කීම් එක ගැනත් කතා කරනවා නම් දැන් අද කාලේ ගොඩක් වෙලාවට කලර්ස් වලට ලොකු තැනක් තියෙනවා. ඉතින් ඉස්සර වගේ නෙමෙයි හැම විත්තියක්ම එක පාටින් කලර් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි අපේ
දුව පුතා ඒ වගේම පොඩි බේබි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ වගේ විදිහත් එක්ක පොඩ්ඩක් කලර් එක චේන්ජ් කරනවා. ඒ වගේම තමයි ලයිටින් කොහොමද වෙනස් වෙන්නේ, ඒ වගේම කොහොමද එතන වීව් එක කොයි වගේ වෙන්න ඕනේද කියන එකත් එක්ක පොඩ්ඩක් කලර් එක වෙනස් කරනවා. ඉතින් ඔය වගේ දේවල් නිසා කලර් එකට ලොකු ප්ලේස් එකක් තියෙනවා. ඉතින් කලර් ස්කීම් එකත් අපිට ආචිටෙක්ට් එකෙන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි, නරක නැහැ. ඉතින් ඒ නමුත් ඔයාලට හිතනවා නම් මේක අන්නෙසෙසරි අපිට ඒක කරගන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් නැහැ, රිමූ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම එක්ස්ටර්නල් කොහොමද ලුක් එක, එක්ස්ටර්නල් වර්කින් ඩ්‍රෝවින් එක දීලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්. එක තමයි එක්ස්ටර්නල් 3D view එක සහ ඉන්ටීරියර් 3D views දීලා තිනවා මේගොල්ලෝ 6 ගානේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයාලට ෆයිනලි ඔයාලගේ ප්‍රොජෙක්ට් එක කොහොමද ඔයාලට view වෙන්නේ කියන එක තමයි මේ 3D plan එකෙන් එන්නේ. ඉතින් මේක 3D මම කියන්නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ වීඩියෝ එකකට ගියත් පාඩු නැහැ. මොකද ගොඩක් අයට මේ ඩ්‍රෝවින් ගැන අර මෙච්චර ප්‍රමාණයක් කියලා පොඩි පොඩි කොටු තිබ්බට තේරුමක් නැහැ, තේරෙන්නේ නැහැ. ඒ නිසා නමුත් ඔයාලට හොඳ අයිඩියා එකක් ඔයාලගේ ගේ ගැන කොහොමද මේ ෆයිනල් වීව් එක වෙන්නේ, මේ ආචිටෙක්ටගේ ෆයිනල් වීව් එක කොහොමද අපේ ගෙදරට ඉන්ක්ලූඩ් වෙන්නේ කියන එක ඔයාලට ඔයාලගේ ඇස් දෙකින් කලින් දැනගන්න පුළුවන්. මෙන්න මේ වගේ 3D වීව් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක ෆොටෝස් වලට වඩා ගොඩක් හොඳයි. වීඩියෝ එකක් තියෙනවා නම් කොහොමද ඉන්ටීරියෝ ඩිසයින් වෙලා තියෙන්නේ, එක්ස්ටීරියෝ ඩිසයින් වෙලා තියෙන්නේ කියන එක ඔයාලට කලින්ම දැක ගන්න පුළුවන් මෙන්න මේ 3D views හරහා. ඉතින් මේක ගොඩක් වැදගත්. ඒක නැත්තම් මම කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලා එක පිටින් කරගන්නවා වුණත් හොඳයි. ප්‍රිපරේෂන් ඔෆ් ඩ්‍රෝවින් ඔෆ් කවුන්සිල් ඇප්‍රූල් මේකත් ගොඩක් වැදගත්. ඉතින් ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයත් එක්ක සමහර වෙලාවට ඔයාලට කවුන්සිල ඇප්‍රූල් එකක් ගන්න වෙනවා. ඉතින් ඒකෙදි වෙනම ඩ්‍රෝවින් එකක් ගොඩක් වෙලාවට අදිනවා. ඉතින් මම ඒක ලීගලි සයිඩ් එක ගොඩක් කතා කරන්නේ නැහැ. නමුත් හැමෝම දන්නවා ගොඩක් වෙලාවට කවුන්සිල් ඇප්‍රූල් එක ගන්න වෙනම අපි ඩ්‍රෝවින් එකක් අඳිනවා. ඉතින් ඒ වගේ මේගොල්ලොත් ඇප්‍රූල් එක අරගෙන දෙනවා කියලා මේකේ කියලා තියෙනවා. ඉතින් මීට අමතරව මේගොල්ලන්ගේ තව සර්විසස් ටිකක් තියෙනවා. ඒ තමයි මේ ස්ටෑම්ප්ස් ඇන්ඩ් සිග්නේචර් ඔෆ් ද චාර්ටර්ඩ් ඉංජිනියර්. ඉතින් මේ ඔක්කොම කවුන්සිල් ඩ්‍රෝවින් එකට අදාළ වෙන ඩොකියුමෙන්ට්ස්. ඒ ඔක්කොම මේගොල්ලෝ සප්ලයි කරනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි BOQ එක, ඒ කියන්නේ බිල් ඔෆ් ක්වොන්ටිටි එක, ක්වොන්ටිටි සර්විය ලවා ඔයාලට දෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට යන කොස්ට් එක කොච්චරද. ඒක සමහරලාට සමහර කට්ටි ස්ටේජ් වයිස් දෙනවා, ෆස්ට් ස්ටේජ්, සෙකන්ඩ් ස්ටේජ් එකට මෙන්න මෙච්චර කොස්ට් එකක් යනවා කියන එක. ඉතින් ඇත්තට මේක වැදගත් දෙයක්. ඔයාලා ලොකු ප්‍රොජෙක්ට් එකකට යනවා නම් ඔයාලට පොඩි ප්‍රී එස්ටිමේෂන් එකක් තියෙනවා, මෙච්චරක් යනවා මේකට, මම මෙච්චර ප්‍රමාණයක් මුදල් මේකට වෙන් කරගන්න ඕනේ කියන එක සමහරක් වෙලාවට ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ ෆස්ට් ඔප්ෂන් එකේ මේ BOQ එකත් සප්ලයි කරනවා. ඒ වගේම තමයි මේකේ තව මේ වගේ තියෙනවා මැටීරියල් සිලෙක්ෂන්, ඔය වගේ දේවල් ඒගොල්ලෝ ගොඩක් කරලා දෙනවා කියලා කියනවා. ඒ වගේ ස්ට්‍රක්චරල් ඉංජිනියරින් ප්ලෑන් එක දෙනවා, ආචිටෙක්චරල් කන්සල්ටන්සි ප්ලෑන් එක දෙනවා. ඉතින් මෙන්න මේව තමයි බේසිකලි මේගොල්ලෝ දෙන්නේ. කියන්නේ බේසිකලි කියන්නේ ඇත්තටම මේක නම් ඔක්කොම 100% ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක්ක ඕගොල්ලන් පුළුවන් ඔයාලගේ ආචිටෙක්ටත් එක්ක කතා කරලා මෙන්න මේ දේවල් අපිට අවශ්‍ය නැහැ කියලා රිමූව් කරගෙන ඔයාලගේ කොස්ට් එක පොඩ්ඩක් අඩු කරගන්න. ඉතින් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේගොල්ලන්ගේ නම් එහෙම පුළුවන්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. මොකද ඒක ඩිෆර් වෙනවා, මේගොල්ලෝ ඔප්ෂන්ස් විදිහට දීලා තියෙන නිසා අපිට සමහරක් විට මේවා අයින් කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙදි ඔයාලා තෝරගන්න ඕනේ මොන ඔප්ෂන් එකකටද එහෙමනම් අපි යන්නේ කියන එක. හරි. ඉතින් මම මේගොල්ලන්ගේ පේමන්ට් මෙතඩ් එක දීලා තියෙනවා ඊට පස්සේ. ඒ වගේම මේගොල්ලන්ගේ ඔප්ෂන් 2 එක. ඉතින් මේකෙදී මේගොල්ලෝ එස්ටිමේෂන් එක දීලා තියෙන්නේ 4,25,000 වගේ මුදලක්. දැන් අරක පළවෙනික 7යි, මේක 4,25,000. ඉතින් ඇත්තට මේකේ අර ටිකෙන් ඉන්ක්ලූඩ් වෙන්නේ ආචිටෙක්ටරල් එක වර්කින් ඩ්‍රෝවින් එක සහ කවුන්සිල් ඇප්‍රුවල් ඩ්‍රෝවින් එක විතරයි. ඒ කියන්නේ මම සරලවම කිව්වොත් අර ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. නමුත් මේගොල්ලෝ ඉන්ක්ලූඩ් කරන්නේ නැහැ මෙතනදී ස්ට්‍රක්චරල් ඉංජිනියරින් ඩ්‍රෝවින් එක සහ BOQ එක. ඇත්තට මම BOQ එකට වඩා ගොඩක්ම මේකෙදි වැදගත් වෙනවා ඔයාලට ස්ට්‍රක්චරල් කියන එක. ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ලොකු ප්‍රොජෙක්ට් එකක් නම් එහෙම නැත්නම් පොඩි එකක් වුණත් ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින් එක කියන එක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්. අපේ ගෙදර ඩිසයින් කරද්දි ගෙදරක් අපි පැවැත්මක් ඇතුව හදන දෙයක්. ඉතින් සස්ටේනබිලිටි එක පවත් ගන්න ස්ට්‍රක්චරල් පැත්ත ගොඩක් වැදගත් වෙනවා. මම ඒ ඩ්‍රෝවින්ස් ගැන තව ඉස්සරහට ගොඩක් පැහැදිලි කරන්නම්. නමුත් මට කියන්න තියෙන ගොඩක්ම ස්ට්‍රක්චරල් එක අයින් කරලා යන්න එපා. හැමුණොත් ඔයාලට එක වෙනම කරගන්න වෙනවා. වෙනම කරලා ටෝටල් කොස්ට් එක බැලුවොත් ඔයාලගේ ඒ කොස්ට් එක සමහර විට මේ කියන කොස්ට් එකට, කියන්නේ ෆස්ට් ඔප්ෂන් එකේ කොස්ට් එකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන ගොඩක් කන්සිඩර් කරලා බලන්න.
ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ third option එක විදිහට දීලා තියෙනවා. ඒකෙදි council approval drawing set එක විතරයි අඳින්නේ. සහ building applications කියන එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒකට නම් ෆී එක විදිහට දීලා තියෙන්නේ 2 lakh වගේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ලැබුණු first architectural proposal එක මෙන්න මේ විදිහට තමයි අපිට ආවේ. ඉතින් මම ඔයාලට ඒ පෙන්වෙයි උදාහරණයක්. මම තව එකකට යන්නම්. ඔව් මේ තමයි අපිට ලැබුණු තවත් ප්‍රපෝසල් එකක්. ඉතින් මේකේ ඇත්තරම ටිකක් වෙනස්. මට මම මේක විශේෂයෙන්ම ගත්තේ මේකදී ඔයාලට highlight කරන්න ඕනේ විශේෂ කොටස් ටිකක් තියෙන නිසා. මේක ගත්තොත් එහෙම මේගොල්ලෝ calculation එකක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ requirement වලට අදාළව ඒ space area එක ඔයාලට මෙතන පේනවා area එක වෙනම ඒගොල්ලෝ mention කරලා තියෙනවා. ඒගොල්ලෝ roughly plan කරනවා මෙන්න මේකට මෙච්චර area එකක් යයි සහ square feet එකට amount එකක් ඒගොල්ලෝ decide කරලා මෙතන 5000 කියලා දාලා තියෙනවා. ඉතින් ඒ amount එකත් එක්ක අපිට යන cost එක මේක පටල ගන්න එපා. මේ ඒගොල්ලන්ගේ cost එක නෙමෙයි මේ අපිට යන cost එක කියලා මේගොල්ලෝ මෙහෙම rough plan එකක් rough estimation එකක් අරගෙන තියෙනවා. ඉතින් මේකත් එක්ක ඒගොල්ලෝ calculate කරලා තියෙනවා totally අපේ මේ project එකට කොච්චරක් යනවද කියලා. ඉතින් මේකෙදි ඒ total යන project cost එකත් එක්ක තමයි මේගොල්ලන්ගේ fee එක මේගොල්ලෝ decide කරලා තියෙන්නේ. ඇත්තටම මේක මම නම් ගොඩක් වෙලාවට recommend කරන්නේ නැහැ. මොකද අපේ cost එක කියන එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ cost එක ගොඩාක් වැඩි නම් ඒකෙන් percentage එකක් ගත්තාම ඒක ලොකු මුදලක්. කියන්නේ අරිට වඩා සාමාන්‍යයෙන් අපි estimation එකට අපි මෙන්න මේකට මෙච්චරයි කියලා හරියටම ගාන කියනවට වඩා ලොකු වෙනස්කම් වෙන්න පුළුවන් අපි percentage wise යනවා නම්. ඉතින් ඇත්තට මේක ගොඩක් ඔයාලට අවාසි වෙන්න පුළුවන් ඔප්ෂන් එකක්. ඉතින් මේගොල්ලොත් මේ ඔක්කොම ඩ්‍රෝවින්ස් ටික දෙනවා කියලා මේකේ පැහැදිලිව කියලා තියෙනවා. ඔක්කොම ටික හම්බ වෙනවා. නමුත් මේගොල්ලන්ගේ ප්‍රශ්නෙකට තියෙන්නේ මේගොල්ලෝ ප්‍රසන්ටේජ් එකක් විදිහට තමයි මේගොල්ලන්ගේ කොස්ට් එක මේගොල්ලෝ ෆී එක අය කරගන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා මේ ටෝටල් ප්‍රොජෙක්ට් එස්ටිමේෂන් එක සහ කන්සල්ටන්සි ෆී ආචිටෙක්චරල් වර්ක් ඒකත් දීලා තියෙන ටෝටල් නෙමෙයි 3% අරගන්නවා මේගොල්ලෝ ටෝටල් කොස්ට් එකෙන් 3% අරගන්නවා. ඉතින් ඒකත් 895 lakh ඒ කියන්නේ ඔල්මෝස්ට් 9 lakh වගේ ප්‍රමාණයක් මේකට ගිහින් තියෙනවා. නමුත් ඒකත් දෙන්නේ ආචිටෙක්චරල් එක විතරයි සහ වෙනම ප්‍රසන්ටේජ් වයිස් දාලා තියෙනවා ක්වන්ටිටි සර්වියගේ මං කිව්වාගේ බිල් ඔෆ් ක්වන්ටිටි එක හදාගන්නේ වගේම ස්ට්‍රක්චරල් ඉංජිනියරින් එකට 0.6 ප්‍රසන්ටේජ් එකක් කරන් තියෙනවා ඉලෙක්ට්‍රික් ඉංජිනියරින් ෆී එක විදිහට 0.4 අරන් දින. ඉතින් මේ ඔක්කොම ටෝටල් එක ගත්තාම 11 lakh වගේ ගිහින් තියෙනවා 11.40 lakh වගේ ගිහින් තියෙනවා. ඒත් ඇත්තටම මේක ලොකු amount එකක්. මේක ඇත්තටම පොඩක් ගොඩක් වැඩි. ඉතින් අන්න ඒ වගේ ඉතින් මීටත් වඩා වැඩි වෙන්න පුළුවන් මම කියන්නේ. ඒකයි මම මෙතනදී මට ගොඩක්ම mention කරන්න ඕනේ වුණේ ඔයාලට. මොකද හේතුව මෙතන මේගොල්ලෝ roughly අරගෙන තියෙන area එක මෙන්න මේ කියන විදිහට. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් dining space එක විදිහට මේගොල්ලෝ දීලා තියෙනවා 165 කියලා. මේ 165 කියන එක ඇත්තරම ගත්තාම චේන්ජ් වෙන්න පුළුවන්. මේක චේන්ජ් වුණොත් මොකද වෙන්නේ? ඔයාලගේ මේ ෆයිනල් මෙතන amount එකත් වැඩි වෙනවා. මෙතන amount එක වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද? percentage එකත් වැඩි percentage එකට අය වෙන total cost එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ ෆයිනල් අපි මේගොල්ලන්ට ගෙවන්න ඕනේ ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තරම මේක ඒගොල්ලන්ට ගොඩක් වාසි. නමුත් අපේ පැත්තෙන් ගත්තොත් මේක අපිට අවාසි. හරි ගොඩාක් ලොකු දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒ තමයි මොනවද මේ ප්‍රපෝසල් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. ඒ වගේම මේකේ මේ තියෙන ඩ්‍රෝවින්ස් මේ කියනවා ක්ලබින් ඩ්‍රෝවින් කියනවා. ඒ වගේම තමයි ඉන්ටර්නල් ඩිසයින් එක කියලා කියනවා. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ඩ්‍රෝවින් කියලා කියනවා. ගොඩක් ඩ්‍රෝවින්ස් වර්ග තියෙනවා. ඒ වගේම දන්නේ නැති සිවිල් ඉංජිනියරින් සයිඩ් එකට යන ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපිට මේකෙදි අපිට මේ බේසික් නොලෙජ් එකක් අපිට මේකෙදි අවශ්‍ය වෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ඩිස්කස් කරද්දි මේ දේවල් අපේ හවුසින් ප්ලෑන් එකට අදාළද නැද්ද, අපි මොනවද මේකෙදි අපි අයින් කරන්න ඕනේ, මොනවද අපිට අත්‍යවශ්‍ය කියන කතාව ගැන මම ඔයාලත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් එතකන් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් තවත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කලින් වීඩියෝ බලලා නැත්නම් බලන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.